ලංකා ගල්ලංගුරු සමාගමේ කැඳවා තිබුණු ටෙන්ඩරය අවලංගු වීමත් සමගම කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා දීලා තියෙනවා ප්‍රධාන ටෙන්ඩරයක් සහ ෂණික ටෙන්ඩරයක් වහාම කැඳවන්න. ලබන සතියේ අඟහරුවාදා දින සීලුත් කඩතු සූදානම් කරගෙන යනවා ෂණික ටෙන්ඩරයක් වහාම කැඳවන්නට. සීලුම් පුවත්පත් හරහා සීලු දෙනාටම දැනුම් දෙනවා. ඊට අමතරව ෆොරින් මිනිස්ට්‍රි එක හරහා සීලුම් ෆොරින් මිෂන් හරහාත් මේක දැනුම් දෙනවා ජාත්‍යන්තර සැපැම්කරුවන්ට. ෂණික ටෙන්ඩරයට සති දෙකයි දෙන්නේ. මොකද නැත්තම් අපිට කෙටි කාලය තුළ නැවක් ලබා ගැනීමේ හැකියාව නැති වෙනවා. එතකොට ප්‍රධාන ටෙන්ඩරය ඇත්තටම ඒක අපි විවෘත කරලා තියෙනවානේ ඕනගෙනම ගොන සහභාගී වෙන්න. ඒකෙදි අපි සති තුනක කාලය ලබා දෙනවා. ඒකෙදී අපි මෙට්‍රික් ටොන් 22,50,000 ඒ කියන්නේ 2.25 මිලියන් මෙට්‍රික් ටන්ස් සප්ලයි කරන්න තමයි ටෙන්ඩරේ කැඳවන්නේ. එතකොට දවස් 180ක ණය පහසුකම් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එතනදී නැව 38ක් 40ක් පමණ සප්ලයි කරන්න පුළුවන්. මේ ඇත්තටම ගල්ලංගුරු සප්ලයි කරන්න පුළුවන්ද කියන එක බලන්න. එහෙම නැත්නම් නිකන් කොළ කෑල්ලක් දීලා මෙතනට ඉදිරිපත් කරලා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කාර්යයකටපත් කරලා රට මාස්තාවර තත්ත්වයකටපත් නොකර තමන්ගෙත් වගකීමක් තියෙනවා මේ එන පුද්ගලයෝ ඇත්තටම හැකියාවක් තියෙනවද නැද්ද කියලා හොයලා බලලා ඉදිරිපත් කරන එක. කවුරු හරි ඇවිල්ලා තමන්ට සප්ලයි කරන්න බැරි සප්ලයි කෙනෙක් ඇවිල්ලා නිකන් කොළයකින් මෙහෙම මට මෙච්චර රටවට දෙන්න පුළුවන් අර රටේ මෙච්චර තියෙනවා මේ රටේ මෙච්චර තියෙනවා කියලා කියන පළියට අපිට ගන්න බෑ. මොකද අපිට ගෙන්නනකොට මේ නොරොච්චෝලේ ඇන්කරේජ් එකට එනකොට එතනදී බාන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට එතනදී මේ නැවෙන් වාජ්‍යයකට බාන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ හැම නැවකටම මේ පහසුකම් නැහැ. මේවා ගැන හොඳට හිතලා එන කෙනෙක් නිකන් කවුරු හරි කිව්ව පළියට ගල්ලංගුරු දෙන්න පුළුවන් කියලා එහෙම ගේන්න එපා. අනිත් එක අපේ නොරොච්චෝලේ ප්ලාන්ට් එක සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ප්ලාන්ට් වල ඉහළම ගණයේ හොඳ ගල්ලංගුරු පාවිච්චි කරන ප්ලාන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට සෞතු ගල්ලංගුරු එකක් ගෙනලා දාලා ඊට පස්සේ මේක ඔපරේට් කරන්න බැරුණොත් එතන තව ප්‍රශ්නයක් මතුවේ. මේ ටෙන්ඩර් ක්‍රමවේදයක් සම්පූර්ණ කඩාකප්පල්කාරී වුණොත් එහෙම ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා කවුරු හරි ගෙනන් දෙන ඕන මිලකට බඩු ගන්න. ඉතින් මේ ගැන හිතලා බලලා කවුරු හරි ඇත්තටම අවංකව රණ රට සේවයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවනම් ඔන්න අපි අවස්ථාවක් දීලා තියෙනවා. ඇමතුමා ඇත්තටම කැබිනට් එකට ගිහිල්ලා හොඳ අනුමැතියක් ගත්තේ. ඒ කියන්නේ ජාත්‍යන්තරව ඉන්න ඕනම සැපින්පරුවකට සහභාගී වෙන්න පුළුවන්. අපිට මේ අයුරින් ගල්ලංගුරු සපයා ගැනීමට නොහැකි වුණොත් දැන්ට පවතින ගල්ලංගුරු තුරංග ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මාසේ 25 වෙනකම් පමණ විතරයි. එතකොට අපිට ඒ වෙනකොට දැන් වහම සල්ලි ගෙවලා ගන්න බලාපොරොත්තු වෙනව නැව කිහිපයක්. ඉතින් මේක අපිට ගන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් එහෙම දවසට පැය 10ක් 12ක් අතර කාලයක් තුළ පව කට්ටයකට යන්න සිද්ධ වෙනවා. මොකද දැනට නොරොච්චෝල බලාගාරයේ තමයි තියෙන මූලික බලශක්ති ප්‍රභවය වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේක ගන්න බැරි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නකට මුහුණ පාන්න සිද්ධ වෙනවා.